රුද්‍රරාණා කියනවා ඉම්ලි පුතේ මම දන්නවා කෙනෙක් අතින් රැවටුණාට පස්සේ ඒකනට දෙවැනි අවස්ථාවක් දෙන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් මේ අමාරු වැඩේ ඔයා කරා. දැන් ඉතින් ඔයාට මේ ගමන යන එක පහසුයි. ඔයා මේ වෙනකොට චිනීගේ අත්තත් හොයාගත්තනේ. එයා විශ්වාස කරපු එක මෝඩ වැඩක් තමයි. හැබැයි දැන් ඔයාට පොළවන් ඔයා ගැනම විශ්වාස කරන්න. පුතේ, චිනී ඔයාගේ ජීවිතේ වෙනස් කරා. හැබැයි දැන් ඔයාට පුළුවන් ඔයාවම වෙනස් කරගන්න. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයාගේ හදවත කියන දේ විතරක් කරන්න. මගේ ආශිර්වාදය හැමදාමත් ඔයා එක තියෙනවා ඉම්ලි පුතේ. ඔන්න ඒ අතරෙදි අතරව රූම් එකට වෙලා ඉන්නකොට චිනී එනවා හෝ මොන ගැහෙන්න. චිනී ඇවිල්ලා හිනා වෙවි ඉන්නකොට අතරව අහනවා, චිනී අයි මොකද උනේ? ඔයාට මාත් එක මොන හරි කතා කරන්න තියෙනවද? චිනී අතරව ගාවෙන් ඉඳගෙන කියනවා, ආටෝ මට ඔයාව ගොඩක් මතක් වෙනවා. අපි මූවී එකක් බලන්න එළියට යමුද? චිනී අතරවගෙන් එහෙම අහනවා. චිනී කියපු දෙයත් එක්ක අතරව නැගිටලා එහාට ගිහලා කියනවා, චිනී මේ අහන්න මං ඉන්නේ හොඳින් නෙමෙයි. ඔයා දන්නවද ඊරෑ? එහෙම කියද්දිම චිනී කියනවා, ආටෝ මං දන්නවා. I'm so sorry. ඇත්තමයි ඒ හීටර් එක නිසා හොම දෙයක් වෙයි කියලා චුට්ටක් හරි මට තේරුණා නම් එහෙම මං හීටර් එක මගේ රූම් එකෙම තියාගන්නවා. මං මැරිලා ගියත් ඔයාට මොකද වෙන්න ඉඩ තියන්නේ නෑ ආටෝ. චිනී අතරවගේ අතිනත් අල්ලගෙන තමයි ඔහොම කියන්නේ. හැබැයි අතරවගේ අත අයින් කරනවා. ඔහු කියනවා, චිනී රිලැක්ස් වෙන්න, එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. චිනී අපව අහනවා, ඒ කියන්නේ අපිට මූවී එක බලන්න යන්න පොළවන්ද? අපව අතරව කියනවා, චිනී මං ඔයාට එකපාරක් කිව්වනේ මට එහෙම යන්න කිසිම උවමනාවක් නැහැ. චිනී කියනවා, ඒක තමයි මම කිව්වේ. මූවී එකක් බැලුවහම ඔයාගේ මූඩ් එක නැති වෙලා යාවේ. අතරව අපව කියනවා, චිනී ප්ලීස් මං ඔයාට එකපාරක් කිව්වනේ මගේ හිතට ඒ වගේම ඇඟටත් හරි නෑ. චිනී කියනවා, විනාඩි 10කින් ඔයා එන්න ඕනේ. ආටෝ මං ඔයා එනකන් බලාගෙන ඉන්නවා. අපි මූවී එක බලන්න යනවා. ආටෝ ඇත්තමයි I'm so excited. එහෙම කියලා චිනී මෙතනින් යනවා. රූම් එකෙන් එළියට යන ගමන්ම චිනී කල්පනා කරනවා, ඔහොම බලාගෙන ඉන්නකෝ මං ඔයාව යූස් කරලා කොහොම හරි ආටෝ ඔයාගෙන් ඈත් කරනවා එම්ලි. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අතරව පහළට එනවත් එක්කම අතරවගේ මල්ලේ ඔහුගේ ෆෝන් එක උදුරලා ගන්නවා. දේවිකා අහනව අතරවගෙන්, ආටෝ පුතේ ඔයා කොහෙද යන්නේ? ෆෝන් එක අතට ගත්තෝ අතරවගේ මල්ලේ කියනවා, වා වා අයියේ ඔයා මූවී එකක් බලන්න යනවා නේද අක්කත් එක්ක? ගින්න ඒ අස්සේ කෑ ගහනවා, අක්ක නම් ඔෆිස් එකට ගිහිල්ලා ඉවරයිනේ. ඒ අස්සේ චිනී හොඳ ලස්සනට ලෑස්ති වෙලා ආවහම රූපාලි අහනවා, චිනී ඔයා කොහෙද යන්න හදන්නේ? චිනී රූපාලිට කියනවා, නැන්ද මං අභිෂේක එක්ක ෂොපින් කරන්න යනවා. රූපාලි අපව අහනෝ, ඒත් මේ එකපාරටම? චිනී කියනෝ, හරි නැන්දේ ඔයාගේ ප්‍රශ්න කිරීම ඉවරයි නම් මං දැන් යන්නද? කොහොම හරි චිනීගේ හැඟීම් ගැන දන්න නිසාමද කොහෙද මෙතනට රුද්‍රනාන ඇවිල්ලා අතරවට කියනෝ, අතර පොතේ ඔයාට පුළුවන්ද මාව ඩ්‍රොප් කරන්න? මට දැන් ගොඩක් පරක් වෙලයි තියෙන්නේ. ඔන්න චිනී මැද්දට පැනලා කියනෝ, රානාංකල් ඇත්තටම ආටෝ මාව මෝල් එක ගාවට ඩ්‍රොප් කරන්නයි හැදුවේ. මොකද ඉතින් ආටෝ යන පාරෙම තමයි මෝල් එකක් තියෙන්නේ. ඒ වෙලාවේදී රුද්‍රරාණා කියනවා, නෑ චිනී, අතරව යන පාරේ කිසිම මෝල් එකක්වත් මාකට් එකක්වත් නැහැනේ. මං හිතනවා කැබ් එකක් බුක් කරගත්තොත් හොඳයි. ප්ලීස් චිනී, අපව රුද්‍රරාණාත් එක්ක කතා කරන්නයි හදන්නේ. ඒත් අංකල් එහෙම කියද්දිම අර්පිතා කියනවා, චිනී මෙයාලා යන්නේ වැදගත් වැඩකට. අර්පිතා කියනවා රුද්‍රරාණට, රුද්‍රාංක ඔයාලා යන්න. චිනීට එයා යන ගමන කැබ් එකක් කරගෙන මැනේජ් කරගන්න පොළවා. රුද්‍රරාණා කියනෝ, තැන්ක් යූ සෝ මච් පුතේ. ඉතින් රුද්‍රරාණා හනු අතරවගේ, අතරව අපිට යන්න පොළවන්ද? අතරව උත්තර දෙනවා, ඔව් ඩැඩ් අපි යමු. ඔව් ඩැඩ් අපි යමු. අතරව යනවත් එක්කම චිනී මැසේජ් එකක් දානවා ඔහුට, අපි තේටයකේදී මොන ගැහෙමු කියලා. කායක යන අතරතුරේදී රුද්‍රරාණා කියනෝ අතරවට, අතරව පුතේ ඔයා දන්නවද ඇත්තටම ජීවිතයේදී අපේ හදවතට ගොඩක් සමීප කට්ටියව අපිට අඳුන ගන්න බැරි වෙනවා. අපේ යාලට කෙට් වෙලා බලන්න ඕනේ. අතරව මං කියන දේ තේරුම් ගන්න බලන්න. ඔයාට තාමත් වෙලාව තියෙනවා. හොඳින් බලන්න. පොඩි වචන දෙක තුනකින් රුද්‍රරාණා ලොකු කතාවක් කියලා තමයි කායකෙන් බහල යන්න හදන්නේ. කායකෙන් බහින්න කලිනත් ඔහු කියනවා අතරවට, මං කියපු දේ ගැන කල්පනා කරලා බලන්න. ඉතින් පස්සේ අතරව යනවා තියට එකට. ඔහු කල්පනා කරනවා, චිනී නම් තාම ඇවිල්ලා නැහැනේ. සමහර විට චිනීට කැබ් එකක් බුක් කරගන්න බැරි වෙන්නත් ඇති. කොහොමෙන් කොහොම හරි අතරව මොබයිල් එක ඔබන ඒ වෙලාවේදී
ඔව් එක තැනකට ගිහිල්ලා කියනවා එක්ස්කියුස් මී මැඩම් කියලා. අනිත් පැත්තෙනුත් කියනවා ඔව්. ඔන්න ඒ වෙලාවෙදි තමයි දකින්නේ. මේ හැවිල්ලා ඉන්නේ එම්ලේ කියලා. එම්ලේත් පොදම වෙනවා. අනිත් පැත්තෙන් තමන්ට කතා කරපු කෙනා අතර්ව නිසා. ඒ අතරේදී ජෙනි කැබ් එක කරගෙන යන ගමන් ඇය කල්පනා කරනවා ආට දැන් තියටේකට යන්නත් ඇති. ඇය කියනවා ඩ්‍රයිවර්ට ඉක්මන් කරලා යන්න කියලා. ඩ්‍රයිවර් කියනවා මැඩම් මගේ මැප් එක ස්ටක් වෙලා මැඩම්ට පුළුවන් නම් මට යන පාර කියනවද? කොහොම වුණත් ජෙනි කියන විදිහට නම් නෙමෙයි මේ ඩ්‍රයිවර් යන්නේ. ඔහු කියනවා මැඩම් මේක මගේ ටැක්සි එක. ඔයා තමයි මගෙන් ලිෆ්ට් එක ගන්න කෙනා. අනික් පැත්තෙන් අතර්ව එම්ලි ගාවෙන් ඉඳගෙන අහනෝ එම්ලි ඔයා මොකද මෙතන කරන්නේ? එම්ලි අහනෝ මේක අග්‍රවල්ට යන බස් එකක්ද? එහෙමත් නැත්නම් ප්ලේ ග්‍රවුන්ඩ් එකක්ද? එහෙමත් නැත්නම් මේක රසකැවිලි කඩේකොත් නෙමෙයිනේ? අතර්ව කියනවා මේ හැම එකක්වත් නෙමෙයි. එම්ලි කියනවා ඒක තමයි මාත් කියන්නේ. මේක මූවි තියටර් එකක්නේ. මෙතනට වෙලා කරන්නේ ෆිල්ම්ස් බලන එක. මමත් මෙතනට ආවේ ෆිල්ම් එකක් බලන්න තමයි. අතර්ව කියනවා එම්ලි දැන් ඔයා නම් හොඳටම වැඩි. එම්ලි එතකොට කියනවා ඒ මගේ හැටිනේ. අතර්ව ඔහුගේ අතේ තියෙන ටිකට්ස් දෙකම පෙන්නනවා එම්ලිට. එම්ලි අහනවා ජෙනියා කත් එනවද? අතර්ව කියනවා ඔයා එන්න තමයි හිටියේ. හැබැයි මං හිතන්නේ දැන් එන්නේ නෑ වගේ. දැන් ඉතින් කමක් නෑ. ඔයා මෙතන ඉන්නවනේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. එම්ලි ඇගේ ටිකට් එක පෙන්නලා ඉවර වෙලා ඇගේ ෂෝල් එකේ ගැටයක් දාගන්නවා. අතර්ව අහනවා ඔව් මෙන්නක මම කියන්න. ඔයා මේක දැම්මේ අපි දෙන්න පළවෙනි වතාවට ෆිල්ම් එකක් බලන නිසා නේද? එම්ලි කියනවා ඔව්. අය කියනවා ආ මෙන්නක අපි දෙන්න අද දවස මතක හිටින්න ෆොටෝ එකකුත් ගමුද? අය මේ ෆොටෝ එක අරගෙන ඉවර වෙලා කැලිම සෙන් කරන්නේ ෂිනීට. ෂිනි ෆොටෝ එක බලලා ඉවර වෙලා කල්පනා කරනවා මොනවා? එම්ලි තියටර් එක ඇතුලේ කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ? එම්ලි කල්පනා කරනවා මම හැම වෙලාවකම ඔයාගෙන් අතරවව බේර ගන්නවා ෂිනියක්ගේ. ඔයා අයට පුළුවන් දෙයක් කරලා බලන්න. ෆිල්ම් එක බලන ගමන් අතරවා කියනවා එම්ලිට. එම්ලි ඔයා දන්නවද? දැනට මාස කිහිපයකට කලින් මං ෂිනීට කතා කරා මේ ෆිල්ම් එක බලන්න එමු කියලා. හැබැයි ඉතින් අපිට ඕන දෙම හැම පාරකම සිද්ධ වෙන්නේ නැහැනේ. දෙවියන්ට ඕන දේ තමයි සිද්ධ වෙන්නේ. දෙවියනොත් අපිට ගැලපෙන හොඳම තීරණය තමයි අරගන්නේ. ඒ අතරතුරේදී ෂිනී ගන්නවා කෝල් එකක් එම්ලිට. එම්ලි මොන පැත්තකට හරවගෙන කට වහගෙන ෂිනීට කියනවා ඔබ ඇමතු ග්‍රාහකයා කාර්ය බහුල බැවින් කරුණාකර පසුව අමතන්න. ෂිනී කෑ ගහනවා එම්ලිට. එම්ලි කට වහගන්නවා ඔය ආටෝ එක ෆොටෝ එකක් ගත්ත කියලා මං මේ ගෙම නිකන් අතාරේ කියලාද? චිනීස් ඩිෆරන්ට් එම්ලි. ඔයා බලාගෙන ඉන්න මං මොනාද කරන්නේ කියලා. කෝල් එක කට් කරලා එම්ලි කල්පනා කරනවා ඔයා මොන දේ කර ඔයාට අතරවව පාවිච්චි කරලා ඒක ඔයාගේ වාසියකට හරව ගන්න මං කොහෙත් මීට දෙන්නේ නෑ චිනියක්ගේ. බලමු ඊළඟට මොකද වෙන්නේ.